चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सब्बे संकारा निच्छाति यदा पञ्ञाय पश्यति अथ निबिन्दति दुःखे समग्गो विशुद्ध्या। सद्धा बुद्धि संपन्न पिन्नत्नि सम्मा संबुद्धरजानन् वहन्से देशना करन्ति दुनौतुम धर्मयट अनुव अपे जीवितय सकस् करगत्ते नैत्तं अपे मानसिकारय सकस् करगत्ते नैत्तं अपे मनसिं ए धर्मयट अनुकूल सितुविलि ධර්මානුකූල සිතුවිලි නැගෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගත්තේ නැත්නම් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගන්න ඒ වගේම සියලු දුක් නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒකින්ද හැමෝම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන මම ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මයේ මගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අධිෂ්ඨානය ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ ප්‍රායෝගිකත්වයට කොහොම ප්‍රායෝගිකව ධර්මය අත්විඳින ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක්. බෞද්ධ මාධ්‍ය ජාලය මේ ධර්මදේශනා මාලාව සකස් කරන්නේත් එවැනි අරමුණක් ඇති කරගෙන. අපි හරියට බණ අහනවා, අපි හරියට ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම ගැටලු විසඳ ගන්නවා. නමුත් වැඩි දිනක් දිහා බලපුවාම පේන්න තියෙනවා ප්‍රායෝගිකත්වයට ධර්මය ළඟා වෙලා නැති බව. අඬන එකේ කෙලවරකුත් නැහැ, ප්‍රශ්න වලින් ඉවරකුත් නැහැ, ඇතුළාන්ත පසුතැවීම් වල අඩුවකුත් නැහැ. සමහර වෙලාවට ධර්මය තුළ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අය ධර්මයෙන් බොහොම ඈතයි. ඉතින් ඒකින්ද අපේ ප්‍රායෝගිකත්වය ප්‍රායෝගිකව මේක අපේ ජීවිතයට එකතු වෙනවා නම් එහි තියෙන මිනුම් දණ්ඩ තමයි සැනසීම කියන එක. ධර්මය කොච්චරක් අපේ ජීවිතයට එකතු වුණාද අපි සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. කොච්චර ධර්මය කතා කරත්, කොච්චර ධර්මය ශ්‍රවණය කරත්, කොච්චර සාකච්ඡා කරත් අපේ අතුලාන්තයේ සැනසීමක් නැතිනම් ඒක පීඩිත නම්, ඒක රහසේ හෝ වේදනාකාරී නම්, අපහසුතාවයන් තියෙනවා නම් අපි ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. ඉතින් අන්න ඒ සැනසිලිදායක තත්ත්වය උදා කරගන්න වැඩි දිනෙක උත්සාහ කරන්නේ බාහිර සමාජය තමන්ගේ හිත සැනසෙන විදිහට හදලා. හැමෝම එහෙමයි, තිරිසන් සත්තුත් එහෙමයි. තමන්ට කැමති විදිහට පරිසරය හදනවා. දැන් ගෙදර ඉන්න සුනකෙක් ගත්තත් එයත් එහෙමයි. එයා මොකද කරන්නේ? අකමැති අයනකොට බුරනවා, කැමති අයනකොට ළඟට යනවා. එයාට සැනසීමක් තියෙන හින්දා. ඉතින් එහෙම අකමැති දේවල් වලට බුරලා කැමති අයට, කැමති අයගේ ළඟට ගිහිල්ලා එයා හදන්නෙත් එයා කැමති විදිහට ලෝකේ පවත් ගන්න. එයා කැමති අය නැත්තම් එයාලා වෙලාවකට කන්නේ බොන්නේ නැතුව පවා ඉන්නවා. ඉතින් තිරිසංගත සත්‍යයත් එහෙම නැතිනම් අපිත් එහෙම නම් භාෂාවක් කතා කරනවා. තිරිසන් සත්‍යෙන්ටත් භාෂාවක් තියෙනවා. ඇඳුම් අපි අඳිනවා, තිරිසන් සත්‍යෙට උපතින් ඇඳුමක් තියෙනවා අපිට වැඩිය නේද? ඉතින් වැඩි වෙනසක් නෑ. එයාලා අම්මලා තාත්තලත් එක්ක ඉන්නවා, ජීවත් වෙන්න ක්‍රමයක් අන්තිමට හදා ගන්නවා, කොහේ හරි ලගිනවා, වර්ගය අභව කරනවා, කටවුත් හදනවා, මැරෙනවා. ඉතින් අන්තිමට අපිත් අන්තිමට ඒකම නම් කරලා තියෙන්නේ. මේ ජීවිතේ ලොකු අර්ථයක් නැහැ. ඒකින්ද මේ අනුන් මත රඳාපවතින සැනසීමක් නැතුව තමන්ගේ පැත්තෙන් ඇතුළාන්ත සැනසීමකින් ජීවත් වෙන්න ලෝකය කුමන තත්ත්වයකටපත් වුණත් හිතේ දුකක් ඇති නොවන විදිහට හිත සකස් කරගන්න තුරු අපිට කවදාකවත් ස්ථිර සැනසීමක් ලැබෙන්නේ නැහැ. ස්ථිර සැනසීමක් ලැබෙන මාර්ගය තමයි සම්මා සම්බුද්ධ ජන්මාංශය දේශනා කරන්නේ.
ඒක අපි ප්‍රායෝගිකව කොච්චර එකට ළඟා වෙලාද කියලා අපි ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ. අපි ප්‍රායෝගිකව ළඟා වෙලාද කියලා බලා ගන්න නම් මගේ දැන් තත්ත්වය මොකක්ද කියලා බලන්න. මගේ දැන් තත්ත්වය කොහොමද? මම කොහොමද දැන්? මට කී දෙනෙක් නැතුව ඉන්න බැයිද? මට දරුවෝ දකින්න නැතුව ඉන්න බැයිද? ඉතින් හරියම අමාරු වැඩේ තමයි තමන්ගේ තත්ත්වය ගැන තමන් මින්මක් ඇති කරගන්නේ. තමන්ගේ තත්ත්වය ගැන තමන් මින්මක් ඇති කරගන්නේ. මම කොච්චර කුහකද? මම කොච්චර ඊර්ෂ්‍යාද? මම කොච්චර අන් අයට රිදෙන විදිහට කටයුතු කරනවද? ඒවා තමන්ගේ පැත්තෙන් තමන්ම මින්මක් ඇති කර ගැනීම තමයි අපහසුම දේ. හැබැයි ඒක ඇති කරගත්ත අය තේරෙනවා නම් මගේ මම මිත්‍යා දෘෂ්ටිකයි. මම බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන කෙනෙක්. මම බෞද්ධ කියාගෙන ඊර්ෂ්‍යා පතුරන කෙනෙක්, ක්‍රෝධය පතුරන කෙනෙක්, වෛරය පතුරන කෙනෙක්. අන්න එහෙම තමන්ට දැනෙනවා නම් ඒවා නිවැරදි කරගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. නැත්තම් මහා ඛේදවාචකයක් මරණයෙන් පස්සේ. ඒ ඛේදවාචකය අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හැංගෙන ලෝකේ මරණයෙන් මත්තේ හැංගෙන ලෝකේ අපි කොයි පැත්තට වැටුණාද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් එතෙන්ටපත් වෙන්න පෙර ආතුව අපිට අපේ චිත්තසංතාන මේ හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන, මේ හැම වචනයක්ම කියවෙන, මේ හැම සිතුවිල්ලක්ම ඇති වෙන අපේ හිත නිවැරදි හිතක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු දේ අඩුවක් නැතුවම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට උපයාස පෙළ දීලා තමයි පිරිනම් පෑවේ. ඉතින් ඒ ඔක්කොම තියදී අපි හිත හදාගන්නේ නැත්තම් ඒක බුදුහාමුදුරන්ගේ වැරද්දවත්, ධර්මීය වැරද්දවත්, මහා සංඝරත්නයේ වැරද්දවත්, අම්මා තාත්තගේ සහෝදර සහෝදරයන්ගේ මට කරදර කරන අයගේ වැරද්ද නෙවෙයි. ඒක කාගේ වැරද්දද? ඒක තමන්ගේ වැරද්ද. ඒ ඉඩාවකාශ තියෙද්දී ඒවා කරගන්න නැති එක. ඉතින් එහෙම තත්ත්වකින් බේරෙන්න තමයි මේ ධර්ම දේශනා මාලාව. ඉතින් ඊයේ දවසෙත් අපි කතා කරේ, පහුගිය දින කීපෙම කතා කරේ සතර කමඨාන පිළිබඳවයි. ඊයේ දවසෙත් අපි මරණයේ තියෙන, මරණය ගැන මෙනෙහි කිරීමේ තියෙන වටිනාකම ගැන සාකච්ඡා කරා. අද අපි සූදානම් වෙන්නේ ඒ භාවනාව අපි දිරේක කොහොමද කරන්න කියලා කතා කරන්න. කායानुපස්සනාවේ තියෙන කමඨහන් 14කින් 9ක්ම තියෙන්නේ මරණය අරමුණු කරගත්ත ඒවා. ඉතින් අපි මේ ශරීරය තදින් එල්බගෙන ඉන්නවා. අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනෙකුටම අදහසක් තියෙනවා මම විශේෂිත පුද්ගලයෙක් කියලා. මේවා හරි විකාර එකතක. තේරෙනකොට තමයි විකාර කියලා තේරෙන්නේ. එතකම්ම ඉන්නවා. මම මගේ ශරීරය විශේෂිතයි අනිත් අයට වැඩිය. මම කියලා කියන්නේ විශේෂිත කෙනෙක්. අනිත් අයට වැඩිය මම වෙනස් කෙනෙක් කියලා තමන් ගැන පොඩි අදහසක් තියෙනවද නැද්ද? මොකක් හරි අදහසක් තියෙනවා. සමහර අයට අදහසක් තියෙනවා මම අනිත් අයට පහත් කෙනෙක් කියලා අදහසක් තියෙන වෙලාවල් තියෙනවා. හරි. ඒ කියන්නේ මොකක් හරි මිම්මක් තියෙනවා අපිට අනිත් අයත් එක්ක සාපේක්ෂව මනින මිම්මක් තියෙනවා. අහවලා මෙහෙමයි, මම මෙහෙමයි. අහවලා මට වැඩිය හොඳයි, අහවලා මට වැඩිය නරකයි. අතර මම මෙහෙමයි කියලා මිම්මක් තියෙනවා. ආන්ගේ මිම්ම තියාගෙන තමයි අපි මේ ඔක්කොම ලෝකේ තියෙන හැම දෙයක්ම ඇත්තටම අපේ හිතෙන් මැනීමක් තමයි කරන්නේ හැම වෙලේම. අනිත් අය දිහා බලලා සංසන්දනය කිරීමක් කෙරෙනවද නැද්ද බලන්න හිතලා ඇත්තම හිතලා බලන්න. අපි සංසන්දනය කරන හැම වෙලේම අහවලා කොහොමද, මෙයා කොහොමද, මෙයා කොහොමද කියලා. ඊට පස්සේ ඒ අනුව අපි ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඒ අනුව තමන්ට ලකුණු දාගැනීමකුත් කරගන්නවා. මට මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ওই විදිහට එක 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 විදිහට අන්න ඒ தත්ත්වය අපි චුට්ටක් තේරුම් ගන්න බලමු. මම අහලා තියෙන මෙන්න මෙහෙම කියනවා ගොඩක් අය. මම කියන්නේ මේක ප්‍රායෝගිකව අපි ළඟා වෙන්න ඕන තැනක් කියලා. අහවලා මට හරි ආදරෙයි කියලා කියනවා. ඒක හොම් කියන නේද? ඒක මන්නේ මොකෙන්ද දන්නේ? අහවලා මට හරි ආදරෙයි කියලා. හොඳයි, ආදරය කියලා එකක් තියෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? කාගෙන්ද? මං කිව්වා තමන්ගෙන්මයි කියලා. ආදරය කියන එක අපිට දැනුණා නේද? අපි හැමෝටම ආදරය කියන එක දැනෙනවා. ඒ දැනෙන දැනීම අනුව මම හිතාගෙන ඉන්නවා මට දැන් දැනෙනවා ආදරය කියලා එක. එහා පැත්තේ අයටත් මට වගේම
ආදරය කියන එක දැනෙන්නේ නැති කියලා නේද ඒක එහෙමම දන්නේ හොඳට විශ්වාසද මට වගේම දැනෙන්නේ කියලා දැන් මේ කතා කරන මට ආදරය දැනලා තියෙනවා ඉතින් මං හිතනවා ඔය කටට දැනෙන්නේ විදිහමයි කියලා ඒක එහෙමමයි කියලා 100%ක් විශ්වාසද නෑ මම මයින්ඩ් යන්නේ මොකෙන්ද කාගේ මිම්මෙන්ද මගේ මිම්මෙන්මයි ඉන්නේ මට දැනෙච්ච එකෙන් මං එහා පැත්තමයි නෝ මං හොඳට දන්නවා මට මෙච්චර ආදරේ හිතුණොත් මම මෙන්න මේ වගේ ක්‍රියාවන් කරනවා කියලා මං හොඳට දන්නවා මට මෙච්චර තරහවොත් මම මේ වගේ ක්‍රියාවන් කරනවා කියලා අනිත් අය ඒ වගේ ක්‍රියාවන් කරනකොට අනිත් අය ඒ වගේ ක්‍රියාවන් කරනකොට මම හිතාගෙන ඉන්නවා එයාටත් ඒ වගේම මට වගේම හැඟීම තියෙනවා කියලා ඒක තමයි අපි ඇති කරගත්ත ලොකුම වැරද්ද පොඩ්ඩක් හිමින් තේරුම් ගන්න බලන්න මම කියන දේ එකම දේ දැකලා එකම දේ ඇහිලා අපි ඔක්කොම ක්‍රියා කරන්නේ එකම විදිහට කියලා බලන්න. අපේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා බයිනවා. තාත්තා ගහන්න බයින්ද හදනවා. මල්ලි බයින්ද හදනවා. අම්මා නිකන් ඉමු කියනවා නේද? එතකොට නිකන් ඉන්න කෙනෙක් දැක්කොත් එයාට ඇති වෙන හැඟීම ඊට වඩා අඩු අඩු හැඟීමක්. එහෙනම් ක්‍රියාවන් එක එක ඒවා සිද්ධ වෙනකොට ඇති වෙන හැඟීම් වල වෙනස්කම් තියෙන පුළුවන්. එකම හැඟීම කියන එක අපිට හැඟීමෙන් මයින්ඩ් බෑ ක්‍රියාවෙන් මයින්ඩ් බෑ යා තුළ ඇතිලා තියෙන ඒ හැඟීමමයි කියලා. මොකද එක එකන ක්‍රියාත්මක භාවයට එන්නේ එක එක මට්ටම් වලදී. එතකොට මම බොහොම ආදර බැල්මක් කරලා ආදර ක්‍රියාවන් මගේ පැත්තෙන් කරන්නේ මෙච්චර හැඟීමක් ආපුවම කියලා මං හිතන් ඉන්නකොට එහා පැත්තෙන් ඒවා කරනකොට හිතන්නේ අපිත් ඒ වගේම හැඟීමක් තියෙනවා කියලා. නමුත් තේරලා තියෙනවද විටක ඒ වගේ ක්‍රියාවෙන් වචනෙන් ක්‍රියාවෙන් එක එක්කෙනාගේ හිතවල තියෙන හැඟීම් මැන්න අපි අන්තිමට වෙලාවකට කියන කවුද හිතුවේ මේ වගේ කෙනෙක් කියලා නේද ඇයි වැරදියට මැනගෙන වැරදියට මයින් එක පැත්තක තිබ්බා මේ ඊළඟ කාරණාව තමයි අපි හරියට මැනගත්තා කියන්නේ කොහොම හරි කරලා ඒ මැන්න එක හැමදාම එක විදිහට තියෙනවද නෑ හිතවල තියෙන හැඟීම් තප්පරෙන් 1000න් පංගුවකටත් වැඩිය පොඩි කාලෙකදී වෙනස් වෙලා යනවා ඉතින් කොච්චර වෙනස් වීමක් වෙන ලෝකෙක අපි ආදරය වගේ දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක හරි අහිංසක බලාපොරොත්තුවක්. ඒක හරි අසරණ බලාපොරොත්තුවක්. ඒක හරි අහිංසකයි අසරණයි කියලා කිව්වේ මේ ඒක හරි නිකන් නේද ඒක මේ තේරෙන්න ඕනේ හොඳට ඒක මේ නිකන් නොපේනෙන නොතේරෙන නේද වෙනස් වෙන දෙයක් ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තුවක් හරියට නිකන් හෙට උදේ දේ දුන්නා පායයි වගේ. ඒක වෙන්නත් පුළුවන්. නොවැම්බර් තුන අද දේ දුන්නත් දැකලා අපි හිතන හෙට මේ වගේම දේ දුන්නා පායනවා කියලා. ඒක එහෙම වෙන්නේ නෑ නොවැම්බර් 3 දා කරේ. ඉතින් අන්න ඒ වගේ ලෝකේ අපිට අයිතියක් නැතුව හැදෙන දේවල් ගැන අපි අයිතිය ප්‍රකාශ කරගෙන ලෝකේ මැනගෙන ඉන්නවා. ඒ විදිහට මමත්වයක් තමන්ගේ කියලා දෙයක් අයිති නැති දෙයක් අයිති නැති දෙයක් කියනකොට ඒක නිකන් අර අර නව කතාවකට කියනවා වගේ දැනෙනවා මට අයිති නෑ කියලා ධර්මයේ තියෙනවා එච්චරයි. එහෙම කියලා නිකන් ඉන්නවා. අයිති නැති බව පිරික්සලා බලන්න ඕනේ. තරහ යන්නේ මගෙන් අවසර අරගෙනද? ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? ආදරය ඇති වෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? කවුරු හරි මට කියනවා ඔන්න දැන් තරහ යන්නයි හදන්නේ කියලා අපෙන් අවසර අරගෙන දෙන්නේ. මේ සද්දේ පවා ඇහෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? මගෙන් කිසිම අවසරයක් නැතුව අකමැති සියලු සද්ද මේ කන හරහා රිංගලා යනවද නැද්ද? මගෙන් කිසිම අවසරයක් නැහැ. එනම් මේ මට අයිතිද මං කෙටියෙන් මේ මතක් කරේ හරි ඔක්කොම අපි සාකච්ඡා කරනවා ඔක්කොම ටික සාකච්ඡා කරනවා අනාත්ම සංඥාව කතා කරන වෙලාව මේ ධර්ම දේශනා මාලාවේදී අනාත්ම සංඥාව කතා කරන වෙලාව නමුත් මේ වෙලාවේ මම මේ මතක් කරන්න යන්නේ මට කියලා අයිති නැති මේ වස්තුව මගේ කරගන්න ගන්න උත්සාහයේදී අපි හරියට දුකටපත් වෙනවා හරියට දුකටපත් වෙනවා ඉන්නකනුත් දුක් ඉඳලා අන්තිමට මොකද වෙන්නේ ඇහිලා තියෙනව නේද සද්දේ මගේ කරගන්න බැරි වෙනස් වෙන පළුදු වෙන කැඩෙන බිඳෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ පළුදු වෙන්නේ නැහැ කැඩෙන්නේ නැහැ මගේ කියලා ගත්ත අය එහෙම ගත්ත එකේ සාපයට මලමිනි බදාගෙන කෑ ගහනවා ඇහිලා තියෙනවා අනේ යන්ට එපෝ මාත් එනෝ කියලා නේද වලට පයින්ෝ කියලා දැන් ඊපෙර දැක්කනේ මීතර මුල්ල නේද දැක්කද ක්ෂණයක සිද්ධ වෙන අනිත්‍ය ස්වභාවය ඉස්මතු වෙලා අපහැටි
ඒක දරා ගන්න බැරුව පොළවේ අත ගහ පපුවේට ගහගෙන ඔළුවට ගහගෙන ඒ නිකන්ද විහිළුවටද ඇයි අතුලාන්තයෙන් එන මහා දුක්ඛන්ද ඔයනි දුක්ඛන්ද උහුලපු වාර ගන්න කොච්චරද කියලා සංසාර ජීවිතේ කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඔන්න ඔය ව්‍යසනයෙන් බේරෙන්න තමන්ට අයිති නැති දේවල් තමන්ට අයිති නැති බව දැනගන්න තේරුම් ගන්න ඇතුළාන්ත අවබෝධයක් ඇති කරගන්නටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ තියෙන්නේ ඉස්සෙල්ලාම මේ මූලික පියවරක් විදිහට අපි අනිත්‍ය සංඥාවට හැරෙන්න ඕනේ අනිත්‍ය සංඥාවට හැරෙන්න තියෙන පළවෙනි ක්‍රම වේදී තමයි මේ ශරීරය ගැන ශරීරයේ ස්වභාවයට ශරීරයට මොකද වෙන්නේ කියලා හොයාගන්න එක අපි හිතට මොකද වෙන්නේ මරණාසන්න කාලයේදී කියලා ඊයේ දවසේ සාකච්ඡා කරා බොහෝ වශයෙන් සාකච්ඡා කරා එතකොට බොහෝ බය ඉපදිනවා මගේ හිත මම රැකගත්තේ නැත්නම් මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ කියලා දැන් අපි අද කෙටියෙන් මේ කය ගැන සාකච්ඡා කරගෙන යමු මරණාසන්න වෙලාවේදී මොකද වෙන්නේ කියලා මේ කය ගැන පිළිබඳ තියෙන එහා පැත්ත ගැන තියෙන මිම්ම මම කලින් කතා කරපු මිම්ම නැති කරගන්න අපි මැනගෙන තියෙනවා මානසික වශයෙන් සහ කායික වශයෙන් දෙපැත්තෙම මිමි හදාගෙන තියෙනවා මම මෙහෙමයි කියලා හොඳයි මරණානුස්මතිය කියලා කියන්නේ මරණය ගැන නැවත 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 සිහි කිරීමයි ස්මෘතිය කියලා කියන්නේ අතට අනුසතිය නැවත නැවත සිහි කිරීමට කියනවා අනුස්සති කියලා නැවත නැවත සිහි කිරීමට ඇයි අපි නැවත නැවත සිහි කරන්නේ අපේ සිහිය වර්ධනය කර ගැනීම සඳහා මේක තේරුම් ගමු ඉස්සෙල්ලාම නුවණ සිහිය කියන දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ මෙතන ඉන්නවද මැරෙනවා කියලා දන්නේ නැති එකනේ නැහැ ලෝකේ ඉන්නවද ලෝකේ මැරෙනවා කියලා දන්නේ නැති අය ඉන්නවා කවුද මන්ද බුද්ධිකය ඉන්නවා තරු ඉන්නවා පුංචි නේද අන්න යාලට අපි කියන මරණය ගැන දන්නේ නැහැ කියලා. අන්න ඒ මරණය ගැන දන්නේ නැතිකමට කියන දන්නේ නැත්තම් කියන යාට මරණය ගැන නුවණ නැහැ කියලා. දැන් අපි මේ ඉන්න ඔකොටෝ මරණය ගැන නුවණ තියෙනවා. නමුත් කවුරු හරි බයින වෙලාවට ඇනුම්පද කියන වෙලාවට දුක හිතන වෙලාවල් වලදී මොනව හරි නැති වෙනකොට මරණය ගැන මතකයක් එහෙම තියෙනවද? වැටක් එහෙම හෙල්ලිලා තිබ්බොත් පොඩ්ඩක් මරණවා කියන එක මතක් වෙන්නේවා නැහැ. එහෙනම් නුවණ තියෙනවා මොකද නැත්තේ? සිහිය නැහැ. මැරෙන්නේ නැහැ වගේ වැඩ කරනවා වු නැහැ. කවදාකවත් මැරෙන්නේ නැහැ වගේ වැඩ කරනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? නුවණ තියෙනවා තියෙන නුවණ පිළිබඳව සිහිය නැහැ. සිහිය නැහැ. හරි. අනේ සිහිය වර්ධනය කරන්න ඕනේ. හැම වෙලේම යමක් මතක් වෙමින් අනිත්‍යද කරන්න පුළුවන්කම තියනවාද මරණ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ කියලා බුදුජානක විසින් දේශනා කරනවා එහෙම ඉන්න පුළුවන්ද ඕක කියනකොටම කෙනෙක් ඉන්නවා එහෙම ඉතින් ජීවත් වෙන්න පුළුවන් නේද වෙන වැඩක් කරන්න හම් වෙන්නේ නැද්ද එතකොට කියලා ඉතින් අපි බලන්න ඕන මං කිව්ව කලින්ම කොච්චර වෙලා ගියත් කමන්නේ කතා කරන්නේ දවස් ගාණක් මේ කමටහන ගැන කතා කරත් කමන්නේ මේක ප්‍රායෝගික තියෙන සැක සංකා දුරු කරගෙන භාවනාවක් විදිහට වර්ධනය කරගන්න ඕනේ කියන එක දැනගැනීම සඳහා අපි සාකච්ඡා කරගෙන යමු. හැඟීම සහ වචනය කියන්නේ එකද දෙකද? අන්න තේරුම් ගන්න ඕනේ. මම මෙයාගෙන් අහනවා. අද හවස මැරෙන්න පුළුවන්ද බැයිද? මැරෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? ඕක කියනවා. කිසිම ප්‍රශ්නයක් නැත. තියෙනවා අපිව මැරෙන්න පුළුවන්ද නැද්ද? හරි. අම්මා තාත්තා අපිට ජීවිතුන් අතර උපගෙම ඉන්නවා කියලා මම අහනවා. අම්මයි තාත්තයි අද මැරෙන්න පුළුවන්ද බැයිද හැන්දෑවේ? අප්පෝ මුළු මොකද බැරි හැඳුරනේ කියලා කියනවා. දරුවන් අද හැන්දෑවේ මැරෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. ඔව් ඉතින් ඒකත් වෙන්න පුළුවන් තමයි. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අනිත්‍යයි නේ කියලාත් කියනවා. ඔය ඔක්කොම කියන අතර වාරේ ඇතුළෙන්ම යටින්ම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද? ඒක නම් වෙන්නේ නැහැ. ඒක හැඟීමක්. නේද උඩින් අපි වචනෙන් කියනවා ඔව් අද හැන්දෑව මැරෙන්න පුළුවන් කියලා යටින් හැඟීමක් තියෙනවා නෑ ඒක වෙන්නේ නෑ ලබන අවුරුද්දේ අම්මා මැරෙනවා කියලා කිව්වොත් ඒත් මොකක්ද තියෙන්නේ ඉතින් වෙන්නේ නෑ තව අවුරුදු 5කින් මැරෙනවා කියලා තිබ්බු ඒත් කියන්නේ නෑ එහෙම වෙන්නේ නෑ
කියන හැඟීම තියනවද නැද්ද? ආන් මේ හැඟීම කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක එහෙම වෙන එකක් නෑ, වෙන එකක් නෑ කියන. ඕනෑම බලාපොරොත්තුවක් කැඩුණොත් දුකයිද නැද්ද? මොකද කියන්නේ? දුක් ඇති වෙන්නෙම බලාපොරොත්තු කැඩීමෙන්ද, කඩවීමෙන්ද නැද්ද? එහෙනම් ඔන්න ඔය හිතේ තියෙන මැරෙන්නේ නෑ කියන බලාපොරොත්තුව කොයි වෙලාවෙ හරි කඩ වෙනවද නැද්ද? තමන් සහ අනු. තමන් සහ අනු මැරෙන්නේ නෑ, ළඟම ඉන්න අය මැරෙන්නේ නෑ. නෑ මැරෙන එකක් නෑ, හෙට මැරෙන එකක් නෑ, අනිද්දා මැරෙන එකක් නෑ. නේද? එහෙම තියෙන අදහස බලාපොරොත්තුවද නැද්ද? ඒක කවදාද කැඩෙනවමද නැද්ද? කැඩෙනවමද නැද්ද? එහෙනම් දුක් ඇති වෙනවමද නැද්ද? එහෙනම් නැති කරගන්න ඕන මොකද්ද? ඔන්න ඔය බලාපොරොත්තු හිතේ අයින් වෙන්න ඕනේ. ආන් ඒකටයි මරණ සතිය. මරණ සතිය වඩන්න උන්ගේ ඔන්න ඔය බලාපොරොත්තු අයින් වෙනවා. ඒක හැඟීම අයින් වෙනවා. වචනේ නෙවෙයි. මරණවා කියන වචනේ කියන එක නෙවෙයි. එන්නේ හැඟීම අයින් වුණාම තණ්හාව අඩු වෙනවද නැද්ද? ඊර්ෂ්‍යාව අඩු වෙනවද නැද්ද? වෛරය අඩු වෙනවද නැද්ද? තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මාන්නය කියන ඔක්කොම හැඟීම්ද නැද්ද? වචනද හැඟීම්ද? ඔක්කොම හැඟීම්. කොහෙද උපදින්නේ? අපේ సంతානෙ උපදින හැඟීම්. ඒවා පුළුවන් තරම් තෝරගෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ චෛතසිකයන් 52ක් විදිහට අපිට හඳුන්ලා දීලා තියෙනවා. නමුත් ඉතින් ඒවා ඔක්කොම අපි දැනගත්තත් ඒ නරක ඒවා අයින් කරගන්නත් හොඳ ඒවා වර්ධනය කරගන්නත් අපි දැනගන්න ඕනේ. මරණය කියන හැඟීම හැම වෙලේම හිතේ තියාගෙන ජීවත් වෙන්න බැරි තරමයි. මම දැන් හොයාගන්න ඕනේ. කොයි පැත්තෙන්ද ඔබ හොයන්න ඕනේ? මේක යොදා ගන්න. මේක යොදවන, ඇප්ලයි කරන, මේ ධර්මය යොදවන උපකරණේ කොහෙද තියෙන්නේ? කඩේ. කඩේ ගන්න තියෙන එකක්ද? මේක යොදවන උපකරණ, මේක යොදවන බුදුචාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යොදවන උපකරණය තමයි අපේ මනස කියලා කියන්නේ. මානසිකාර්ය කියන්නේ ඒක. හරි? අන්න ඒ මානසිකාර්යයට මේක යොදවන්න ඕනේ. යොදවපුවාම මේක ඒ විදිහට කරකිනවා. හරි? එහෙනම් අපි කාගේ දිහාද හැරිලා බලන්න ඕනේ? එක හැඟීමක් තියාගෙන හැම වෙලේම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක්, එහෙම ක්‍රමයක් මේ මානසිකාර්ය තුළ තියනවාද? ක්‍රියාත්මක වෙන ක්‍රමයක් කියලා අපි හොයලා බලන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ. කවුරුහරි කෙනෙකුට කවුරුහරි කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා කියලා හිතන්න. නැවත 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 ආදරයෙන් ආදරයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ආදර හැඟීමට අඩු වෙනවද වැඩි වෙනවද? කෙනෙක් පිළිබඳ ආදරයෙන් මෙනෙහි කරන්න ගත්තාම ආදරය කියන හැඟීම හිත තුළ උපදින ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. මතක් කරන්න බලන්න, වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා උපරිමයක් දක්වාම ගියා කියලා හිතන්න. එහෙම කාලවල එනවනේ. ආන් එතකොට ජීවිතේ ගෙවුව හැටි මතක් කරන්න පොඩ්ඩක්. උදේ නැගිටිනකොට මොකද්ද මතක් වුනේ? කනකොට, නානකොට, ජීවිතේ හැම මොහොතකම. මං කිව්වොත් මතක් නොවෙන මොහොතක් නැති තරම් කියන තත්ත්වෙටපත් වෙලා ජීවත් වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා නේද? මතක් නොවෙන මොහොතක් නැති තරම්. එතකොට එහෙනම් හැම වෙලේම මතක් වුණා කියලා නේද මේ කියන්නේ? එතකොට කෑවේ නැද්ද? දීවේ නැද්ද? වැඩට ගියේ නැද්ද? පාසල් ගියේ නැද්ද? නෑවේ නැද්ද? නිදි ආවේ නැද්ද? ඔක්කොම කරාද නැද්ද? ඔක්කොම කරන ගමන් ආදරය කියන හැඟීම තිබ්බද නැද්ද? ආදරය කියන හැඟීම ප්‍රබලව තියාගෙන ඔක්කොම වැඩ ටික කරාද නැද්ද? කරා. හොඳට මතකයි. නේද? එහෙනම් මරණය කියන හැඟීම හැම වෙලේම තියාගෙන ඔක්කොම වැඩ ටික කරන්න බැයිද? පුළුවන් වෙන්න මොනද නැද්ද? ආදරය කියන හැඟීම හැම වෙලේම මේකෙන් ඉපදී ඉපදී ඔක්කොම වැඩ ටික කරේ. ඒ தත්ත්වයට මාවපත් උනා. කොහොමදපත් උනේ? මෙනෙහි කරලා. ආදරයෙන් මෙනෙහි කරලා. නේද? ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන එක හොඳටම වැඩි වෙලා හැම වෙලේම මතක් වෙන්න පටන් ගත්තා. ඒ හැඟීම තියාගෙන ඔක්කොම වැඩ ටිකක් කරා. හැබැයි කවුරු හරි ආවත් කතා කරන්න කවුරු ගැනද? කවුරු හරි හම්බුනහමත් කතා කරන්න කවුරු ගැනද? කොහෙන් හරි ගිහලා කතාව හරි දාන්න යන්නේ අන්න අර පැත්තටම. නේද? යනවනම් ඒ පැත්තටම යන්න හදන්න. හැම වෙලේම ඒ පැත්තට. එහෙනම්
මරණය නැවත 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 මරණීය හැඟීමකින් මෙනෙහි කරොත් මැරෙනවා ජීවිතය නියත වශයෙන්ම නැති වෙනවා මරණය නියත වශයෙන්ම සිද්ධ වෙනවා ජීවිතය අනියත ස්වභාවයත් මරණය නියතයි කියන හැඟීම උත්පාදනය කරගෙන ආන්ගේ හැඟීම උපරිම තලයකට වර්ධනය කරගත්තොත් මොකද වෙන්නේ ගත කරන හැම නිමේෂයකම තව මොහොතකින් මා මැරෙන තැනට කඩක් තියෙනවා කියන හැඟීමෙන් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුළුවන් මං විතරක් නෙවෙයි මම සහ අනුන් මම සහ අනුන් කියන අය මගේ දරුවෝ කියන අය ඒ කියන්නේ ඒකේ තේරුම අප්පෝ මා මැරෙනවා නිගණ ගන්න ඕනෙත් නෑ රස්සාව කරන්න ඕනෙත් නෑ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා කියලා ඉන්නවා කියන එකද නෑ එහෙම විතර මැරුම් නැත්ත එහෙම ඉන්න පුළුවන් හෙට අනිවාර්යෙන් මැරෙනවා කියලා දන්නවා නේද හෙට අනිවාර්යෙන් මැරෙනවා නෙවෙයි කොයි මොහොතක හැම මොහොතකම මැරීමේ මාව මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා හැකියාවක් තියෙනවා කියන හැඟීම මගේ ළඟ තියෙනවා බලන්න එහෙම තියෙන අය එහෙම තියෙන අයගේ ජීවිතේ නිදා ගන්න යනකොට එළි වෙනකන් ඇති නිදින්නේ දන්නේ නැහැ නේ මොකද එළි වෙනකන් ඉඳීද දන්නේ නැහැ එහෙම හිතලා තියෙනවද දන්නේ නැහැ එක දසක්වත් නේද අපි හිතමුකෝ ඔන්න ගෙදරක දොරවල් නැතුව ඉඳ වෙලා හොරු ඉන්න ප්‍රදේශයක් කියලා හිතන්න නින්ද යාගෙන ඉදි මොකද හිතෙන්නේ හේට උදේ වෙනකම් මේ බඩු ටික තියෙයිද දන්නේ නැහැ කියලා අපිට අයිතියක් නැතුවම අරයි යන්න පුළුවන් ප්‍රදේශයක ඇහැරෙනකොට බඩු ටික තියෙනවා නම් මොකද හිතෙන්නේ අපේ අන්තන් ඇති තියෙනවා කියලා අන්න ඒ වගේ මරණ සතිය වඩපු අයට නිදා ගන්න යනකොට හිතෙන්න ඕනේ හේට උදේ වෙනකම් ඉඳීද දන්නේ නැහැ ඇයිද මේක නිකන් මේ මගේ පාලණයෙන් අයින් වෙනවා වගේ වැඩක් නේද නිදාගත්තා ඇති මොකවත් දන්නේ නැහැ ඇහැරෙනකොට මොකද හිතෙන්න ඕන යන්තම් ඉන්නව නේද තාම ඉන්නව ඉතින් අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ කොච්චර මේ හැඟීම ප්‍රබල වෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ මරණ සතිය ගැන දේශනා කරපු තැන් වල සඳහන් කරලා තියෙන්නේ කොච්චර මේ හැඟීම ප්‍රබල වෙන්න ඕනද කියනවා නම් හුස්ම උඩට අරගෙන පල්ලෙහාට දානකොට ගන්න හුස්ම උඩට ගන්නකොට පල්ලෙහාට දාන්නවත් වෙලාවක් තියේ කියන්නේ ඊට කලින් මාව මරණයට පත් වෙන්න පුළුවන් කියන තැනට එනකම් වර්ධනය වෙන්න ඕනේ. හරිද? මේ කුංගා කය කතා කරන ඕක මොකටද මැරෙන එක මැරෙන්නේ ඕක ගැන හිත හිත ඉන්නේ මොකටද? හොඳ ප්‍රශ්නයක්. නේද? හිත හිත ඉන්නේ ඇයි? නිකන් නෙවෙයි. විභාගයක් කිට්ටු වෙනකොට දරුවන්ට ආසන්න වෙනකොට මොකද වෙන්නේ ආසන්නයි කියලා දැනගන්නකොට වේගෙන් වැඩ කරනවද නැද්ද? අප්‍රමාදීව වැඩ කරනවද නැද්ද? නේද? හැබැයි ඔන්න ඔය වැඩ කරනකොට මේ මෙහෙම හිතෙනවා අන්තිමට. උඹ බලන්න විභාගයක් කිට් වෙනකොට හිතෙන හැටි. දැන් දවස් සතියයි තියෙන කියලා කියන්නේ විභාගයකට. තව සතියක් තිබ්බනම් මම දන්නවා කරන හැටි. නේද? අන්තිමට විභාගය හෙට කියලාත් කොහොමද හිතන්නේ? තව එක දවසක් තිබ්බනම් මම දන්නවා කරන හැටි කියලා. ආන් එහේ මේ ජීවිතේ ගෙවලා කරගන්න දෙයක් නැතුව කොඳපන් නැතුව යනකොට නැගිට ගන්න බැරුව යනකොට හිතෙනවා කෙලින් ඉන්න එක දවසක් තිබ්බනම් මම දන්නවා භාවනා කරන්න හැටි. හරි. කෙලින් ඉන්න නිරෝගීව ඉන්න තව දවස් දෙකක් තිබුණා නම් මම දන්නවා ධර්මය අවබෝධ කරන්න හැටි. නෑනේ අප්පා. හරි නෑනේ. මැරෙන්න ආසන්න වෙනකොට හිතෙනවා මට මම දැන් තමයි මට තේරෙන්නේ මං ජීවත් වෙලා තියෙන විදිය තේරුමක් නෑ කියලා. එතකොට ආයෙ ගොඩ ගන්න බෑ. ඒක අපිට හොඳ සැලසුමක් මරණ සතිය නැති හින්දායි අපිට එහෙම උනේ මරණ සතිය වර්ධනය වුණාම අන්නේ සැලසුම හදනවා කලින්ම හරි මොකද විභාගය වගේ නෙවෙයි මේක කොයි මොහොතද කියලා කියන්නේ විභාගෙට නම් දින දෙනවා මේක කොයි වෙලාවෙ සම්මුඛ පරීක්ෂණයට ගන්නද දන්නේ නැහැ එන්න කියන වෙලාවෙම ගන්නවා ඉතින් එහෙනම් ඒකට කල් නැහැ දැන් මරණ සතිය හොඳට වර්ධනය කරගන්න ඕනේ මේ සඳහා මොකද කරන්න ඕනේ මරණය හොඳට මෙනෙහි කරන්න ඕනේ ඉතින් අපි මූලික වශයෙන් නවසීවතික ගැන සාකච්ඡා කරන්න පෙර ආතුව මූලික වශයෙන් කොහොමද මේක කරන්නේ අපිට තේරෙන දැනෙන හැටි ටික අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. තමන්ගේ ශරීරයට අනුගත වෙලායි මරණ සතිය කරන්නේ. උගාක අනුන්ගේ ශරීර අනුන්ගේ දේවල් ගැන හිතනවා. ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනාට පුළුවන් මේක යෝජනාවක් මේක කරන්න පුළුවන් ක්‍රමයක් අපිට ගුරු පරම්පරාව වලින් ලැබිච්ච ක්‍රම වේදයක් නමුත් ඒක ධර්මයට පටහැන්නේ නැහැ. හරි. පැහැදිලිවම මගේ මේ ඇස් දෙක නැත්තරම නැති වෙනවද නැද්ද? මොහොතකට හිතන්න.
ඇස් දෙක නැති වුණොත් ආය තවත් එහාට මට මේ ලෝකයත් එක්ක ආලෝක සම්බන්ධතාව පැවැත්වීම ඇනහිටිනවා නේද ආය කිසිම ආලෝක රූපයක් පේන්නේ නැහැ රතු නැහැ නිල් නැහැ කහ නැහැ මොකක්වත් නැහැ ආය ඒවා බැලීමක් නැහැ අම්මා බැලීමක් සහෝදරයා බැලීමක් ඔක්කොම ඉවරයි එහෙනම් මගේ ඇස් දෙක ඒ වගේ නැති වෙලා යනවා කන් දෙක එතෙම සියලු ශබ්ද සම්බන්ධතා නැති වෙලා යනවා හරි දුරගතණයකින් අමතම තෙද්දී එක පාටම ප්‍රතිචාරයක් නැත ආය ගන්නවා ප්‍රතිචාරයක් නැහැ නැති මොකද මම කරන්නේ ප්‍රතිචාරයක් නැත්නම් ඒ වගේ මේ ලෝකයෙන් ප්‍රතිචාර නැති වෙනවා මට කවදාරි සදාටම ප්‍රතිචාර නැත ඉතින් මේ කනේ හිත තියාගෙන මේ කන මට සම්පූර්ණයෙන් නැති වෙලා යනවා මේ ඇස් දෙක මට සම්පූර්ණ ඒ එතකොට ඒ වෙලාවේ අපේ කල්පනා තියෙනුනේ කොහේදද තමන්ගේ ඇස් දෙක ගැන හරි මේක නැති වෙලා යනවා කන නැති වෙලා යනවා ඊළඟට ඒ වගේ කොයි වෙලාවක හරි ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව යනකොට දැන් තියෙන කෑ ගහන්න නේද වෙන කරන්න දෙයක් නැහැ නේ කෑ ගහන්න හදනකොට අර හීනෙන් බය වෙලා වගේ සද්දේ පිට කරන්න උවමනාව තිබ්බට පිට වෙන්නේ නැහැ හරි කොච්චර අසරණ වෙනවද බලන්න පිට කරන්න උවමනාව තිබ්බට පිට වෙන්නේ නැහැ කෑ ගහන්න දුවට සද්දේ පිට වෙන්නේ නැහැ ඊළඟට අතපය උස්සලා එක එක ඒවා කියා ගන්න උත්සාහයක් ගන්නවා මේ ඔක්කොම එකවර වෙන්නේ නැහැ අතපය උස්සලා එම් එක එක ඒවා කරන්න හදනකොට මොකද වෙන්නේ කිලෝ 25 30ක් පටවල වගේ අත් උස්සන්න මෙහෙම උත්සාහය ගත්තට ඉස්සෙන්නේ නැහැ හරි ඔන්නම දවසක් එනවා අපිට ඒ වෙලාවට හුස්ම උඩට ඇද්දොත් එහෙම හුස්ම උඩට ඇද්දර දැන් වගේ නොමිලේම වැ හරි අමාරුයි උඩට ඇදගත්තොත් එළියට දාන්නත් අමාරුයි ඉතින් කට්ටිය කරන්නේ නැහැ මදිවට කටිනුත් අදිනවා එතකොට ගාන සද්දයක් එනවා ඔය සද්ද ලෙඩෙක්ගෙන් එන්න ගත්තොත් එහෙනම් මොකද කියන්නේ අන්න පණ අදිනවා කියනවා නේද ඉතින් මෙන්න මේ தත්ත්වෙට මාවපත් වෙනවා කොයි වෙලාවක හරි අතපය උස්ස ගන්න බැරි தත්ත්වෙට ඉතින් බලන්න මාව මේ වින්න මාව අන්නේ වෙන தත්ත්වයකටපත් වෙනවා මේ ඇස් දෙක මට එතකොට මේ ඇස් දෙක ඉහළට යන ඇස් දෙක මට නැතුව යනවා කන් දෙක අගුල් වැටෙනවා කිසිම සද්දයක් ආයේ මේ ලෝකෙත් එක්ක සද්දයක් නැහැ ඒවත් එක්ක හැංගීම් උපදවා ගන්න ඕනේ මෙතනකොට මේ ඔක්කොම මට නැති වෙනවා කියන හැඟීම හරි මරණයද ඊළඟට අතපය උස්ස ගන්න බැරි වෙනවා කතා කරගන්න බැරුව යනවා අහම වෙලා අන්තිමට මොකද වෙන්නේ මාව මරණයට පත් වෙනවා ඊට පස්සේ මේ ශරීරය දන්නවද අපේ ශරීර වලට කරන දේ ඊට පස්සේ දැන් තියෙන ගෞරවය එහෙම තියෙනවද නෑ මේක ඇවිල්ලා අර දාගන්නේ කොහමද අලමල්ලක් පටවනවා වගේ හැස් එකට දාගන්නේ මේ දබන් ගාලා දාගන්න දාගෙන ගිහලා මේකේ තියෙන සම්පූර්ණ මේ ඇඳුම් අයින් කරලා නාවන නේද හිස් රැවුල් තියනවා නම් ඒක කපලා දාලා ජීවිතේ අන්තිම වතාවට කට් එක එහෙම තියලා නේද හැමදාම තිබ්බේක එහෙම කළා මොකද කරන්නේ නේද බඩ පලනවා පල්ලේක තියෙන ඔක්කොම ටික අයින් කරනවා අයින් කරලා ඒවා අයින් කරන්න ලෑස්ති කරගත්ත අර රෙදි කෑලි මෙහා පැත්තේ තියෙනවා ඒව ඔක්කොම අරකට දාලා බඩ ඇතුළට අර රෙදි කෑලි ළඟ ළඟ තියෙන ගෝණි හරි කමන්නේ මොන හරි දානවා දාලා මොකද කරන්නේ ගෝණි කට්ටක් වගේ එකක් කරා මහනවා ඒකල මොකද කරන්නේ නේද කට ඇරිලා තිබ්බ ඇතුලෙන් මෙහෙම මහමත් දාලා මෙහෙම යටර ඇදලා ගැටයක් දානවා තොල් ඇරිලා තිබ්බ තාක බොන්න හරි මොන හරි ගාලා අලවනවා නේද එහෙම කරලා මේක පිරිසිදු කරලා ගෙනල්ලා ගේ මැද්දාවෙන් තියනවා ඉතින් මේ මට වෙන දේ ඒක ටිකක් මෙනෙහි කරාට කමන්නේ නේද ගල් ගෙඩියක් වගේ මේක වෙනවා ඊට පස්සේ අපි නව සිවිතික ටික සම්බන්ධ වෙන විදියට ඔක්කොම එකට අරගෙන මෙනෙහි කරනවා ටිකක් ඊට පස්සේ පුළුවන් එකින් එක වෙන වෙනම මේ භවනාවට යන්න මොකද කරන්නේ මේකෙන් පස්සේ දවස් දෙකක් තුනක් තියලා මාව ගිහලා වලලනවා කියලා මෙනෙහි කරන්න වලලපුවා මොකද වෙන්නේ ඉස්සෙල්ලා මේ ශරීරය ඉදිමෙනවා ඉතින් මෙනෙහි කරන්න ඕනේ ඉදිමෙනවා කියනකොට ඔව් ඉදිමෙනවා කිය කිය නිකන් මෙනෙහි කළා බෑ හරි මොකද කරන්න ඕනේ ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනා කල්පනා කරනවා මේ මූණ ඉදිමෙනවා මේ නලල ඉදිමෙනවා මේ අතපය මේ වචන එහෙම නෙවෙයි හරි මේක තේරුම් ගන්න ඕනේ හැඟීමක් උපදවා ගන්න විදිහ නිකාං වචන කියනවා සමහර ලාට භාවනාව කියලා නෑ එහෙම නෙවෙයි ඉදිමෙන බව මෙනෙහි කරනවා හරි
එතකොට තමන් මේ භාවනා කරන කෙනාට මේ මූණ ඉදිමින බව දැනෙනවා වාගේ. හරි. ඊළා ඉදිමිල ඉදිමිල මොකද වෙන්නේ? සරව ගලන් පටන් ගන්න කොහෙන්ද? ඇස්වලින් මේ ඇස්වලින් සරව ගලනවා කියනකොට මතක ඇති නිදාගෙන ඉන්නකොට කඳුළු ගිහිල්ලා තියෙන සමහරවල් පොඩි කාලේ හරි නේද? ආන් ඒ විදිහටම මෙනේ කරනවා. මේ ඇස්වලින් සරව ගලනවා. හොටු ගල්ලා තිනවන නහයෙන් නිදාගෙන ඉඳි පොඩි කාලේ හරි මතක තියෙනවා නේද? මේ නහයෙන් කටෙන් ඕන තරම් කෙලවැක් කිරලා තිනවා. එහෙනම් මේ ශරීරයේ කණෙන් කටෙන් නහයෙන් ඇහෙන් මේ හැම තැනකින්ම මොනවද වෙන්නේ? සරව ගලාගෙන යන කොයි වෙලාවක හරි මගේ කියලා ගත්ත ශරීරය නේද? ආන් එහෙම මෙනේ කරනවා. මේක නිල් වෙනවා, ඉදිමෙනවා, පුපුරනවා, පුපුරන හැම තැනින්ම සරව ගලාගෙන යනවා කියලා මෙනෙහි කරනවා. එකෙන් වෙනවා. ඊට පස්සේ ওই දොර සිද්ධ වෙන දේ මෙනෙහි කරනවා. තව ටික දවසක් කරනකොට මේකට මොකද වෙන්නේ? සිලිසිලි ගාලා රංගල් භාගයේ උතර පණුව මේ ශරීරය හැම තැනම ඒ වෙලාවට ගඳ. එහෙනම් මේ මගේ ශරීරයේ අමු ගඳ ගොඩක් ඉවසන් ඉන්න බෑ. එළියක වලදන් නැතුව එහෙම තිබුණා නම් එහෙම ගව් ගාන මේ ගඳ විතරේනවා. නේද? කාක්කන්ට බල්ලන්ට පණුවන්ට මේක ආහාරයක් වෙනවා. එතකොට ඒ විදිහට මේක ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ? මේ හැම ඉතුරු වෙලා නේද? ලාවට මස් තියෙන, ලේ තියෙන කටක් ඉතුරු නැහැ නේද? හැම සහිත, ලේ සහිත මස් දිය වෙලා ගිය කටක් ඉතුරු. ඊළඟට ඔය විදිහට දැන් නහර වැල් දිය වෙලා මස් දිය වෙලා මේ විදිහට සිද්ධ වීගෙන වීගෙන යන දෙම මෙනෙහි කරනවා. ඇත්තට මොකද වෙන්නේ එතකොට? අපේ මේ අතේ බෙල්ලේ තියෙන මේ ඇට කටුව ආදිය මොනව හරි ඇන මුරිච්චි දාලා තද කරලා දාන්න නැති. දැන් මේවා තියෙන නිකන් නේද? හමෙන් මස් වලින් නහර වලින් තද වෙලා තියෙනවා. හම් මස් නහර ඔක්කොම දියලා දියලා යනකොට මෙහෙම තිබ්බ ඔලු කට්ට තියෙනවා නම් මේ ඔලු කට්ට මොකද වෙන්නේ? මේ පැත්තට පෙළෙනවද නැද්ද? ආ ඒක කයින් වුණාට මේක මේ පැත්තට පෙළලා යනවා. කකුල් දෙකේ ඇඟිලි මෙහෙම උඩට තිබුණා නම් දැන් මලමිනිය ගින් තියපේක ඇඟිලි මෙහෙම උඩට තියෙන්නේ නේද? ඒවා මොකද වෙන්නේ? මෙහෙම වැටෙනවා. අත් ඇට වෙනම, කකුල් ඇට වෙනම, කිල ඇට වෙනම මේ ඔක්කොම වෙනවා. මගේ කියලා හිතාගත්ත මේ ශරීරේ අඤ්ඤේන හත්තක් ටිකන් අඤ්ඤේන පාදක් ටිකන් අඤ්ඤේන පිටි ටිකන් අඤ්ඤේන සීස කටහන් මේ විදිහට ඔක්කොම වෙංගලා යනවා. හරි. තේව මෙනෙහි කරන්න ඕනේ. ඇයි මේවා මෙනෙහි කරන්නේ? මේවා මෙනෙහි කරන්න මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය, මේ ශරීරය ගැන මම කලින් කිව්ව නේද, මිම්මක් තියෙනවා, මාන්නයක් තියෙනවා කියලා. ආන්ගේ මාන්නෙත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි අපිට. පාරේ යන්නේ හරි අමාරුයි. කියන්නකො නිදහසේ පාර ගිය දවස් කවද්ද කියලා. නේද? පාරේ යන්න බෑ. අහවල් අය මොනව හිතනවද දන්නේ. අප්පු මේම කොහොමද යන්නේ පාරේ? හරි. අනිත් අයට ගැළපෙන විදිහට යන්න ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? ඒ අපේ මනසේ අපි ගැන තියෙන දේ හැබැයි අනිත් අයට පේන වෙන විදිහකට. දන්නවද ඒක? මලමිනී ගියා නම් තව හොඳයි වෙලාවට බලපන්. නමුත් හිතෙන්නේ නම් නේද? හිතෙන්නේ නම් නෑ එහෙම නෑ කියලා. ඒකින්ද අපි හිතාගෙන ගෙවන ජීවිතේ වැරදි එකක්. ඇයි නිවැරදි දේ දැනෙන්නේ නැතුව වැරදි දේ දැනගෙන ජීවත් වෙන එක තේරුම් ගන්නෑ. ඉතින් ඒකින්ද මෙන්න මේ තියෙන මාන්නේ අයින් වෙලා එහා පැත්ත මෙහා පැත්ත එක ගාන වුණාම අපේ හිතට ලොකු සැනසීමක් ඇති වෙන හින්දායි ඒ වගේව මෙනෙහි කරන්නේ. ඒ විතර නෙවෙයි, මේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි වෙනකොට ලෝකය ගැන තියෙන තද බැඳීම් තණ්හාව අයින් වෙනවා. තණ්හාව අඩු වෙනකොට ශෝක වීම, බය වීම අයින් වෙන බව මේ අත දන්නවා. ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින්ම සතුට විඳින්න බලාගෙන ඉන්න අපිට ඒ ක්‍රමවේදයේ හින්දා හරියට දුක් ලැබිලා තියෙනවා. ඒ ක්‍රමේ නෙවෙයි නිවැරදිව සැප විඳින ක්‍රමය. මරණය ගැන මෙනෙහි කරන්නේ මේ මෙනෙහි කරන්නේ දුක් විඳින්න නෙවෙයි. මේ මෙනෙහි කරන්නේ හිතේ තියෙන බැඳීම් අයින් කරලා, තණ්හාව අයින් කරලා සැපයක් ලබා ගන්නයි මේ විදිහට මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් දුක් විඳින්න මේ බොහෝ දිනට ඒක තේරෙන්නේ නැහැ. ඒකට කියන මොන අහවල් දෙයකට මැරලා යන වෙලාවක මැරලා ගිය දෙයක් ඕක ගැන හිත හිත ඉන්න කොටද කියලා. හරිද? ඒක තේරෙන්නේ නැහැ. මේ තියෙන බැඳීම් අයින් වෙනකොට දැනෙන සැපය හිතා ගන්න බෑ මොකක් හරි. ඒකයි ඒකට නිග්‍රහ කරලා කතා කරන්නේ. හරිද? අනිත් එක තමයි අපි හාව වගේ, ලේන්නු වගේ. ලේන්නු හාව එළියට එන්නේ කෑමක් කන්න ආපුවම වෙවුල වෙවුල ඉන්නේ.
අපිත් අනිත් අය මැරෙයි අනිත් අය මැරෙයි අපි අපි දැන් මැරිලා ඇති දැන් මැරිලා ඇති කියලා වෙවුල වෙවුල ඉන්නේ කවුරු හරි ගමනක් ගිහලා එන්න පරක් වුණොත් වෙවුලනවා බය වෙනවා හැම වෙලේම බයෙන් ගෙවන්නේ ජීවිතේ ඇයි ඉතින් මේ බයෙන් ඉන්නේ මැරෙනවා කවදා හරි මැරෙන එක ඇයි බයෙන් ඉන්නේ එදා දවසට මොන දෙනවන්නේ නේද එහෙම කියනවා නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කියනවා ඕක ගැන හිත හිතින්න ඕනේ නැහැ කියලා එහෙනම් ඇයි කට්ටි එන්න පරක් වෙනකොට හිතන්නේ කොයිතරම් දේවල් හිතනවද දුරකථනයකට කතා කරනකොට ඇයි හිතන්නේ නේද ආන් හිතනවා නෙවෙයි හිතෙනවා තමන්ගේ තියෙන පීඩාව අයින් කර ගんだයි මේ අදාළ මෙනෙහි කිරීම සිද්ධ කරන්න කියලා දේශනා කළා තියෙන දේශනාවේ තියෙන කිසිම දෙයක් කෙනෙකුට දුක් ඇති වෙන දේවල් නෙවෙයි ඉස්සෙල්ලා මෙනෙහි කිරීම අපහසුයි තමයි ওই විදිහට මේ ඇට සැකිල්ල කුඩු දක්වාම සුදු පාටට කුඩු දක්වාම පත් වෙනකම් මෙනෙහි කරපුවාම කෙනෙක් තමන්ගේ වශයෙන් මොකද වෙන්නේ මාව මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා තේරෙනවා හිතන්න බලන්න හැමදාම ඉන්නවා වාගේ කියලා හැමදාම ඉන්නේ නැහැ අතුරුදහන් වෙනවා කියන දැනුම තිබ්බට ඒ සිහිය කොච්චර අඩුද මිනිස්සුන්ට ඒකනේ પરම්පරා ගානකට හම්බ කරලා තියන්න හදන නේද හොරකම් කරලා හරි හම්බ කරලා තියන්න හදන එකයි මාව අවලංගු වෙලා ගියාට පස්සේ මේ ලෝකේ මිනිස්සු මැරෙයිද පොඩ හිතන්න බලන්න අපේ පවුලෙන් අපි අයින් වෙනවා කොයි වෙලාවක හරි පවුලේ මැරෙයිද හැමෝම හිතන් ඉන්නේ මාව අයින් වුණාට පස්සේ ඒක අසාර්ථක වෙයි කියලා. නමුත් ඒක හොඳට හොයාගත්ත හැකි මේ මොකක්ද විස්රාම ගියාය. විස්රාමයන් ඉස්සෙල්ලා හිතා හිටියේ කොහොමද? මං ඒ කාර්යාලයෙන් අයින් වුණාම මේ කාර්යාලේ නම් ආයෙ මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. දැන් මේ ළඟදි ගිහිල්ලා බැලුවද? අනේ අපූර්වට අපූර්වට කරගෙන ඒ වගේ කට්ටිය හිතාගෙන ඉන්නේ මාව මැරුණොත් අපේ පවුල ඉවරයි. අනේ කණ්ඩ කණ්ඩ බොන්න නැතුව මැරෙයි කියලා හිතනවා. නෑ අපුරුරු කරන් යනවා බය වෙන්න දෙන්නේ නෑ. ඒ ඔච්චර වටිනාකම තමන්ගේ ජීවිතේට දෙන්න එපා. අනිත් අයට මාව ගොඩාක් වටිනවා කියලා හිතන්න යන්නත් එපා. අනිත් අයට ඔය කියන ජීවිතේ ඔය අපි හිතන තරම් අපිව අනිත් අයට වටින්නේ නෑ. ඒ කට්ටිය අපි නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒකෙන්ද තමන්ගේ වැඩේ තමන් කරගන්න ඕනේ. ඔය විදිහට තමන්ගේ පැත්ත ගැන ඔය කුඩු වෙලා මහපොළොවට කුඩු වෙලා යනකම් මෙනෙහි කරපුවා ඊළඟට පටන් ගන්න ඕනේ අනුන්ගේ ගැන මෙනෙහි කරන්න. තවන්ගේ ප්‍රිය උපදවන අය ගැන මරණය සාලේ තියලා තියෙන හැටි මෙනෙහි කරන්න කියලා කිව්වහම උගා කට්ටිය කියනවා ආන්දරණිය ඔයක පස්සේ කරන්න. ඒක පස්සේ කරන්නම් ඒක නම් බෑ. වෙන එකක් නැද්ද? ඇයි දරුවන්ගේ මරණය මෙනෙහි කරන්න බෑ කියනවා. දෙමාපිය හුඟක් දෙමාපියෝ කියනවා ඕක නැතුව වෙන එකක් නැද්ද මගෙන් ඇත්තටම මේ විදිහටම අහලා තිනවා කමට හඳුනන කාරණා ඕක වෙන එකක් නැද්ද ඒක පස්සේ කරන්න ඇයි හිතන්නවත් කැමති නැහැ ඇයි දැඩි හැඟීම නැහැ ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියන දැඩි හැඟීම එහෙනම් ඒක මහා භයානක මහා විපත් සිද්ධ වෙන හැඟීමක් හදිස්සියේ වෙන දෙයක් සිද්ධ වුණොත් අර ඒකට අපි ලෑස්ති වෙලා හිටියේ නැත්තම් මොකද වෙන්නේ මානසික විකෘතිතාවයන් පවා ඇති වෙනවා ඔළුවට පොල්ලෙන් ගැහුවා ඊට පස්සේ කන්නේ බොන්නේ නැහැ විතරක් නෙවෙයි බෙහෙත් බොන්නත් වෙනවා ඇයි මේකට සූදානම් නැතුව හිතටම බොරු කරගත්තේ සූදානම් වෙන්න ඕනේ මරණයට මේ ගැන තව බොහෝ සාකච්ඡා කරන්න තියෙනවා ඔය කරන විදිහ විතරයි හෙට දිනේ ධර්ම දේශනාවේදීත් අපි මේ ගැන සාකච්ඡා කරනවා සාකච්ඡා කරලා මරණ සතිය හරියටම වඩන විදිහ ගැන නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. මේකේ තියෙන වටිනාකම තව සාකච්ඡා කරගන්න ඕනේ. ඇයි මේක කරන්න කියලා දැනගන්න ඕනේ. සැක දුරු කරගන්න කාට හරි හිතනවා නම් ඕනේ නැහැ මේක කරන්න කියලා කල්යාණ මිත්‍රය හම්බෙලා අහන්න ඕනේ මොකද්ද මේක තේරුම? ඇයි මේක කරන්න කියන්නේ? මේකෙන් මොකක්ද අපිට ඇති වෙන මානසික සුවය කියලා අපි නොදන්න ප්‍රතිකට ඕනේ තරම් තියෙනවා. ඒකින්ද මේවා කරපුවාම තේරෙයි අනුන්ගේ නපුරු වචන අනුන්ගේ නපුරු ක්‍රියා අනුන්ගේ නපුරු කුහකකම් මොන හරි වෙනස් වීම වෙනකොට ජීවිතේ හරි ශක්තිමත්ව මුණ දෙන්න පුළුවන්කම තියෙනවා බය නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඔය ටික මෙනෙහි කරපුවාම ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන අපි හෙට දවසේ ධර්ම දේශනාවේදී ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා ඔය ටික පුරුදු පුහුණු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා දේශනා කරේ අපේ මානසික සුවදායක තත්ත්වය සඳහා මේ ජීවිතේ නෙවෙයි
සසර ජීවිතයම සුවපත් කර ගැනීම සඳහාමයි. ඒකින්ද මෙවැනි ධර්මයක් සමාජගත කරන්න බොහෝ දායකත්වය දරන ඇත්තන්ට බොහෝ පිං සිද්ධ වෙනවා. තමන්ට විතරක් මේ බණ ටික අහන්න නැතුව අපි ලෝකෙට මේ ධර්මය බෙදලා දෙන්න ඕන කියලා මේ අත් දායකත්වය දාලා කටයුතු කරනවා. ධර්මයක් ඇහිලා සමහර විට කෙනෙක්ගේ අපාගාමී ජීවිතය වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අනාගතයේ අපාය ගිල අනන්ත දුක් විඳින්න තිරසංගත වෙන්න හිටිය අය ඒකෙන් ගැලවෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒකින්ද එවැනි උතුම් තත්වයකට පත් වෙන්න අන් අයට උදව් කරන මේ පින්වත් අයට අපි ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් මේ අත්තන්ට භවහා ධර්මය අවබෝධ වේවා. මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වෙලා මේ ජීවිතයේ තියෙන දුක් දුර වෙලා සසර දුක් දුර වෙලා අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. චිරං රක්ඛන්තු දේශනං. චිරං රක්ඛන්තු මං කරන්ති.